ලංකාවේ මහ ජනතාව කල්පනාවෙන් වැඩ නොකරොත් ණයකරුවන් ඇවිල්ලා ශ්‍රී ලංකාවේ පදිංචි වෙයි. ඒ කියන්නේ යටත් විජිතයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙයි. මේක අත වශයෙන් ශ්‍රී ලාංකික සමස්ත මහ ජනතාවට තේරෙන භාෂාවෙන් කියා දිය යුතු තිබෙනවා. උදාහරණයක් ඇටියෙ රටක් බංකොලොත් වුණාම ඒ රටේ මුදල් ලෝකෙ කිසිම රටක පිළිගන්නේ නැහැ. ඒකයි අර මම කීප වතාවක් විශේෂයෙන් වෙන්නේ මේ මගේ අතේ තියෙන්නේ ලෙබනනයේ මුදල්. මේ තියෙන්නේ ලක්ෂේ කොලේ. මේ තියෙන්නේ 50,000 කොලේ. මේ තියෙන්නේ 10,000 කොලේ. දැන් මේ සල්ලි ලංකාවේ මාරු කරන්න කියොත් බැංකු මාරු කරන්නෙත් නැහැ, වෙනත් මනි චේන්ජර්ස්ලා මාරු කරන්නෙත් නැහැ. ලංකාවේ සල්ලි වලට උනේ තෝකමයි. ලංකාවේ සල්ලි ඉන්දියාවේ වන්දනාවේ ගියාම වෙන්න පුළුවන්, ඩුබායි වලට ගියාම වෙන්න පුළුවන්, වෙන තැනකට ගියාම වෙන්න පුළුවන්. දැන් මේ සල්ලි අරන් ගියොත් කියන්නේ මේක ලංකාවේ තහනම්. මම බැංකු තහනම් කරලා තියෙනවා. ලංකාවේ සල්ලි ලෝකෙ තහනම් කරා. ඒතකොට ලෝකෙ කොහෙවත් මේ මුදල් පිළිගන්නේ නැහැ. ඉතින් ඒ නිසා එවැනි තත්ත්වකිනුයි ශ්‍රී ලංකාවපත් උනේ. ඒ තත්ත්වෙන් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ මුදවගෙන දීර්ඝ කාලීන සැලැස්මක් ඇතුව ඉදිරියට යන්නේ. ඒ නිසා මහජනතාව තේරුම් ගත යුතුයි, තමන් ගමේ බංකොලොත් වුණොත් තමන්ට ගමේ පිළිගත් කිසිම බැංකුවක් උදව් කරන්නේ නැහැ. එහෙනම් ඊළඟට ඒ අයට උදව් කරන්නේ ගමේ ඉන්න පොලි මුදලාලි. පොලි මුදලාලි සල්ලි දුන්නාම ඒක නොගෙවුවොත් පොලි මුදලාලි ඇවිල්ලා ගෙදර පදිංචි වෙනවා. ලංකාවේ මහජනතාව කල්පනාවෙන් වැඩ නොකරොත් ණයකරුවන් ඇවිල්ලා ශ්‍රී ලංකාවේ පදිංචි වෙයි. ඒ කියන්නේ යටත් විජිතයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙයි. ශ්‍රී ලාංකික මහජනතාව කල්පනාවෙන් බලන්න තිබෙනවා. ශ්‍රී ලාංකික මහජනතාව බලන්න ඕන රටක් පාලනය කරන නායකයෙක් වෙනවා. රටක් පාලනය කරන්නේ ඒක නායකයා ඉන්නේ රනිල් වික්‍රමසිංහ විතරයි. අනිත් අයගේ ඉදිරිපත් වීම ගැන මම හිතනවා ඒ අයම ලැජ්ජාවට සහ කනගාටුවට පත් වී ඉතින් කියන එකයි මම හිතන්නේ. බංකොලොත්තු රටේ තමයි රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයා ආර්ථික වශයෙන් දුබලතා තිබෙන පවුල් වල ගෙවල් වලටම රුපියල් 15,000 account එකට දැම්මේ. එතකොට ඒ දැම්මේ බංකොලොත්තු රටේ නෙවෙයි, බංකොලොත් නොව රටේ ඉන්න වෙන්නේ වෙනස් කියලා මතක් කරන්න කැමතියි. මයිතන ශ්‍රී ලාංකික සමස්ත දේශපාලන පක්ෂ කල්පනාමෙන් වැඩ කළ යුතුයි. එසේ නොකළොත් නැවත මහ ජනතාවට බොරු සමාජගත කරනවා. ඒ බොරු සමාජගත කරන දේශපාලන පක්ෂ පිළිබඳ මහ ජනතාව අවදී ක්‍රියා කරන්න ඕනේ. කවුද කියලා සෙවිල්ලෙන් ඉන්න ඕන. ඒ අයගේ පිට මේ රටේ වගකීම පටවන්න තිබෙනවා. ඒ අයගේ ගෙවල් දොරවල් වල ලිපිණියක් ලියලා තියාගත්තර කමක් නැහැ. කවුද ඒ කණ්ඩායම? ඒ වගේම වර්ජන් රැල්ලක් කියවන්න ඕනේ. වර්ජකයන් සදාකල් කරේ ශ්‍රී ලංකාව බිම දැමීම, වැඩ කරන ජනතාව කරේ ශ්‍රී ලංකාව ගොඩ ගැනීම. වැඩ වර්ජන කරන සෑම පුරවැසියෙකුටම ඔබ තමයි සල්ලි හම්බ කරලා ටැක්ස් ගෙවලා ඒ අයගේ පඩිරණි ගෙවන්නේ. ඉතින් වර්ජකයන් සහ වර්ජක ව්‍යාපාරයෙන් රටක් ගොඩ නැගිලා නැහැ. හැබැයි රටක් ගොඩ නැගිලා තිබෙන හැම අවස්ථාවකම වැඩ කරන ජනතාවගෙන් කියලා මතක් කරන්න කැමතියි. අවසාන වශයෙන් සම්මතවන්නේ ඡන්දදායකයන් අතරේ තමයි තීරණේ තියෙන්නේ. ඡන්දදායකයෝ හරි තීරණේ නොගත්තොත් ලංකාවට මොන බලපෑමක් ඇති වෙන්නේ? නෑ, කිසිම බලපෑමක් ඇති වෙන්නේ නෑ. ශ්‍රී ලාංකික මහ ජනතාව මේ ගැන දැන් කල්පනාවෙන් ඉන්නේ. මේ මැතිවරණයේ ඓතිහාසික ජය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ලබනවා. ඒක කිසිවෙකුට වළක්වන්න බෑ. මහ ජනතාව මේ ගැන අවදීන් කල්පනාවෙන් ඉන්නවා කියලා මතක් කරන්න කැමතියි.